නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කිසිම අන්තවාදී පුද්ගලෙක් අපේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙලත් නෑ, සම්බන්ධ වෙන්නෙත් නෑ. හිස්පුල්ලවත් ඊළඟට කවුද කියපු රාශිද්ද මන් දන්නේ නෑ කවුදවත්. කිසි ලෙසකින්වත් අපේ මැතිවරණ ව්‍යාපාරයේ ඔවුන්ගේ සහයෝගයන් ලබා ගැනීමේ කිසිම අදහසක අපේ කණ්ඩායම නෑ. ඒ නිසා අන්තවාදීව ඉන්නේ සජිත් ප්‍රේමදාසගේ වටේ. ඒකනේ රණවිරුගාය සනීප කරන්න හදන්නේ. දැන් මේ රටේ සනීප කළ යුතු අසනීපේ රණවිරුගායද? ඒක නෙවෙයි, සනීප කළ යුතු අසනීපේ සහරාන්ගාය. සහරාන්ගායට බෙහෙත් දෙන එක ගැන කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්න බෑනේ? රිෂාඩ්ලා ඒ පැත්තේනේ. සහරාන්ගායට බෙහෙත් දෙන්න ගියොත් රිෂාඩ්ගේ ඡන්දෙ නැති වෙනවා. දැන් මේ රටම කියන්නේ සහරාන්ගායට බෙහෙත් දෙන්නේ කියලා. රණවිරුගායකට බෙහෙත් දෙන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. කියන අය ඉන්නේ සජිත් මහත්තයාගේ පිළේ. ඉතින් රණවිරුගායට බෙහෙත් දෙන්න හදන්නේ සහරාන්ගායට පණ දෙන්න හදන අය. SP දිසානායක මහත්තයා කියන කතාව නම් කතා කරලා වැඩක් නැහැ. එතුමා කතාව හොඳ හින්දානේ කතාවක් කරදිලා මේ හිරේ පවා ලැගල හිටියේ. එතුමාගේ කතාවල තියෙන වටිනකමේ ප්‍රමාණය. ඉතින් ඒ කතාව ගැන නම් මට කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ කතාව මේ එතුමාගේ කට වහගෙන ඉන්න තරමට තමයි අපේ මැතිවරණයට එතුමා කරන ලොකුම උදව්ව. ඔගොල්ලන්ට ඒක ඇල්ල හොඳට රහට දාගත්තා හැකි. මේ හැබැයි ඔය කිසිම අන්තවාදියෙකු අපි අතරේ නැහැ. කොහෙද අන්තවාදියෝ ඉන්නේ? රිෂාඩ් බදුරුදීන් ඉන්නේ සජිත් එක්ක. සම්බන්ධන්ගේ ඡන්දෙන් නෙවෙයිද මේ සජිත් ප්‍රේමදාසලා ඇමතිකම් කළේ? ඔය අද සිංහල බෞද්ධ සිද්ධාස්ථාන විනාශ කරන්න සිංහලයට උතුරු නැගෙනහිර පදිංචි වෙන්න දෙන්න එපා කියලා කොන්දේසි දාන පක්ෂවල ඡන්දවලින් නේද සජිත් ප්‍රේමදාසලා ඇමතිකම් කළේ? 113 හදාගත්තේ. ඒ අන්තවාදියෝන්ගේ පිහිටෙන් නේද සංස්කෘතික ඇමති හැටියට අර උතුරු නැගෙනහිර පුරාවිද්‍යාස්ථාන විනාශ කරනකොට බලන්නවත් නොකියේ. අර ස්වාමින් වහන්සේව ආදාහනය කරන්න නොදෙනකොට ඒ ගැන ඇහැක් කරලා බැලුවේ නැත්තේ ඇයි? අර පාර්ලිමේන්තු 113 හදාගන්න අත උස්සන අන්තවාදීන්ගේ ඡන්දේ ඕන හන්ද. ඒ නිසා අන්තවාදීන් එක්ක ලැගලා සාරාලට පණ දීලා අවුරුදු 4 මාරක් ඇතුළත මේ රටේ 400-500 ගාණක් මරලා දාලා ඒ ලේතැවරිච්ච අත්වලින් ඔය මනුෂ්‍ය මහත්තයා කියන්නේ කුට්ටියට පගින කෙනෙක්. අපේ මෙහෙන් අපි කුට්ටිය ඔෆර් කරන්නේ නැහැ. අනිවාර්යෙන් උප කරොත් ඒත් එනවා. කිසිම විලිසංගයක් නැහැ. එතුමන්ලගේ මේ වියදමත් වැඩි. ඒ කියන්නේ තියා සාමාන්‍යයෙන් එක දරු පවුලක් නඩත්තු කරන්න සමාරු වෙන මේ කාලේ. හිතන්නකෝ ඉතින් එක වැඩි කිරීම. ඉතින් ඒ නිසා වියදම් වැඩි. වියදම් වැඩි වුණාම කුට්ටිය ඕන වෙනවා. කුට්ටියට පයින්නවා. කුට්ටියට පැනපුවායෝ ඒ පැත්තේ ඉඳගෙන වීරය වෙන්න දඟලනවා. ඉතින් ඒක කිසිම සාර්ථක වෙන දෙයක් නෙවෙයි. අපි ඊටම ඕනකමින් මේ රටට කියන්නේ අන්තවාදීන් තියාගෙන අන්තවාදීන්ගේ පිහිටෙන් ආණ්ඩු කරපු. ඒ නිසා අන්තවාදීන් තරහ වෙයි කියලා උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධාස්ථාන වනසනකොට ඇහැ කන පියාගෙන බලන් හිටපු. පුරාවිද්‍යාස්ථාන වනසනකොට ඇහැ කන පියාගෙන බලන් හිටපු කට්ටිය අන්තවාදීන් ගැන කතා කරන්න ආවොත් ඒක නෑ. ඉතින් මේ රටේ ජනතාව ඒකට හොඳට උත්තර දෙයි. නෑ, තුමන්ලා කරපු දේවල් හොඳ දේවල් ඇති. අපි ඒව නෑ කියන්නේ නෑ. ඒ හොඳ දේවල් නිකන් නැති වෙනවා. මේ බ්‍රේක් නැති කටක් ඇරියම. ඒකයි මම මේ තුමන්ලා ගැන හිතලම කියන්නේ. breaking.lk